මගේ තේරීම නෙවෙයි මට වැදගත් වන්නේ. මගේ තේරීම නෙවෙයි මට වැදගත් වන්නේ. රටේ තේරීමයි මට වැදගත්. මේ රටේ අනාගත තරුණ පරපුරේ අලුත් දර්ශනයත් එක්ක යන්න පුළුවන් තරුණ ජනතාවගේ තරුණයන්ගේ තේරීමයි මට වැදගත්. මේ රට ජනතාව මේ සියලු දේ ගැන හිතලා බලලා අලුත් කෙනෙක් ගැන හෙව්වා. ජනතාවට ඕන කලේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරන රටේ නීතිය විනය රකින්න, ව්‍යාජ සංහිඳියාවන් නොවේ, ප්‍රජාතන්ත්‍රවාදය රකින්න, ජාතීන් අතරේ සැබෑ සුහදතාව ගොඩනගන, රෝඩාවල් කරන්නේ නැති විනයට අනුව ජීවිතය ගත කරන ජනතා පරමාධිපත්‍යයට ආචාර කරන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදීව කයිවාරු නැති ඒත් වීරියෙන් වැඩකරන අවංක කෙනෙක් තමයි ජනතාවට. දරුවන්ට ආදරය කරන හොඳ පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඌට ඒකම ඔහුගේ භාර්යාව මානසිකත්වය නැති කෙනෙක් වෙන්නත් ඕන. මේ මට මේ නිර්ණායකයන් හැදුවේ මම නෙවෙයි, මේ රටේ ජනතාව. ඔබ මට දුරකථන වලින් කියන්නේ කිව්වේ මේ රටේ ඉතිහාසය විසින් ඉල්ලා සිටින අනාගතය ගොඩනගෙන මිනිහෙක් ගැන මම හිතුවා. මම තේරුවත් නැතත් ඔහු ඔබේ සහෝදරයා වෙලා ඉවරයි. මට පේනවා මම තේරුවත් නැතත් ඔහු ඔබේ හදවත දිනාගෙන ඉවරයි. විවස්ථාවෙන් ඔව නතර කරන්න හැදුවා, හිරේ විලංගු යවන්න හැදුවා. නමුත් මේ රටේ මහා සංගරත්නයයි ආගමික නායකයෝ රටට ආදරය කරන ජනතාව ඌව රැකගත්තා. ඌව ඔබේ සහෝදරය හැටියට මගේ සහෝදරකමෙන් මම ඌව බාර දෙන ඔබට. ඒ අන්තිසුවෙක් නෙවෙයි, ඒ ගෝඨාභයයි. මම මේ දේ කියන්න ඕන. ගෝඨා අවදාවත් මාව රටේ ජනාධිපති කරන්න කියලා කාගෙන්වත් ඉල්ලුවේ නැහැ. මගේ දැත් ශක්මත් කරන්න කියලා ජනතාවගේ අඬලා ඕ වැළපිලා ඉල්ලුවේ නැහැ. ඔබ ඉන්නේ මේ ජනතාවගේ දැත් ශක්තිමත් කරන්න. ඔබේ දැත් ශක්තිමත් කරන්න නෙවෙයි. ඒ නිසා මට පළමුවෙන් වටින්නේ මගේ රට. දෙවනුවත් වටින්නේ මගේ රට. ගෝඨා, ඒ ඔබටත් එසේ විය යුතුයි. මේ විජයග්‍රහණය ආරම්භමයි. ඔබ සැමට පෙරුවන් සරණයි.